नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तो अरहतो मोहंधकारेत सिसिल गुणेंगे तु संदमडलबंदु बुद्धपियानन महांसेत नमस्कार करमु। नमस्कार वेवा अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 49वनी नक्कत जातक देशनाव। नक्खत्तं पतिमानित्तं अत्तो बालं उपज्जगा अत्तो अत्तस्स नक्खत्तं किं करिष्यन्ति तारकाति। अभिमतार्थे संदहा नकद बलमिं सिटिन बालया अभिमतार्थे इक्मयाई अभिमतार्थे सफल वीमम नकतवे अहसहितारू कुमक करन्नद। बहो दिनेक मेवन विटात नकद केंद्रादि मिसदुटु सरणवल पस्से ගමන් කරද්ද සියලුම තරවලට වඩා උතුම් නැකත් තරවන් හඳ වගේ බබලන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයම තම ජීවිතයේ දහම් කැඩපත කරගන්න තරම් වාසනාවක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 49වැනි නක්ඛත්ත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. අද සමාජයේට ඉතාම වැදගත් ජාතක දේශනාවක්. පින්වතනි, බුදුබණට අකීකරු ඇත්තෝ සිටිනවා. බුදුබණෙන් වුණත් සියලුම සත්ත්ව වෙනස් වෙන්නේ නැහැ. මේ බුදුබණ නුවණැතියන්ට පමණයි. එවන් වූ නුවණකින් ශ්‍රවණය කළ යුතු, මෘදු හිතකින් ශ්‍රවණය කළ යුතු, මදහස්සිතින් ශ්‍රවණය කළ යුතු උතුම් වූ ජාතක දේශනාවක් තමයි මේ නක්ඛත්ත ජාතක දේශනාව. ගාථාව හා අර්ථය ප්‍රකාශ වුණා. එහි වචනාර්ථය ටිකක් විමසලා බලමු. පතිමානිත්තං කියලා කියවනේ, ඒකේ අර්ථය තමයි දැන් දැන් එකත් එයි කියලා මේ බලාපොරොත්තුෙන් ඉන්න තැනැත්තර තමයි පතිමානිත්තං කියන්නේ. අත්තෝ බාලං උපජ්ජගා, ඒ නගරවැසි බාලයා युवती लभीम नमु अभिमतारतीमुयेमतारकाति කාටද කියන තැන්වලදී දේශනා කරන්නේ මේ වීරයවන්ත මදහසිතින් විමසන නුවණෙන් යුතු විවේකයෙන් යුතු මේ ආදී බොහෝ ගුණයන්ගෙන් යුතු පුජ්‍යලයාට කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. පරම්පරාවෙන් ආව ඵලයට දෙයක් පිළිගන්නේ නැති, පොත්පත්වල තිබුණ පමණටම දෙයක් පිළිගන්නේ නැති විමසීමේ යුතු පුජ්‍යලයන්ට තමයි මේ ශ්‍රී සද්ධර්මය. බෞද්ධයාගේ වෙනසම ඒකයි. නමුත් සාමාන්‍ය සමාජයේ සිට තමයි විනොයිමසා. පරම්පරාවෙන් සමාජයේ ඈත අතීතේ ඉඳන් එන්නා වූ පරිදි යම් යම් දේවල් වල නිරත වෙනවා. ඉතිහාසය ආගම කරගන්නවා. ඒ වගේම තමයි පරම්පරාව තමන්ගේ දර්ශනය කරගන්නවා. මේ පරම්පරාගත සිරිත් තමන්ගේ දර්ශනය කරගන්නවා කියන එකයි එයින් තේරුම් ගන්න ඕනේ. නමුත් බෞද්ධයා කියලා කියන්නේ කුසලයට අකුසලයට එකඟ නම්, දහමට විනයට එකඟ නම්, මේ කරුණ සලකලා බලලා ඒ අකුසලය බැහැර කරලා කුසල් වල විතරයි යෙදෙන්නේ. කුසල් සහගත දේවල් විතරයි කරන්නේ. එයයි බෞද්ධයාගේ වෙනස. බෞද්ධයා සියලු දෙනාගේ වෙනස් වෙන්නේ ඒ නිසා. ඉතින් මේ ජාතක දේශනාව තුළින් අපට මතු කරගන්න වෙන්නේ, නැත්තම් මතු වෙන්නේ ඒ වගේ ඊටාම ලස්සන කතා පුවතක්. පින්වත්නි,
මේ කතා පුවත අපි ඉතා හොඳින් ඒ වගේම නිදහසෙතින් මදහසෙතින් මසලා බැලුවොත් අපට දැනගන්න වෙන්නේ මෙන්න මේ පුවත් දෙක. මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ විසින් ජේතවනාරාමයේ වාසය කරන සමයෙහි එක්තරා ආජීවකෙක් අරභයා තමයි දේශනා කරේ. පින්වත්නි ඒ කාලේ මේ ඒ සවැත් නුවර එක් කුල පුත්‍රයෙක් තමන්ගේ පුතාට ඒ ජනපදයක ඉන්න කුල දුවක් කැමති කරවගෙන අසවල් දිනේ අපි විවාහ වෙන්න ඒ අවශ්‍ය කටයුතු කරනවා ඒ මංගල්‍යය කරනවා කියලා දිනත් නියම කරගෙන ඒ දිනය පැමිණිච්චි වෙලාවේ තමන්ගේ ඒ කුලපග ආජීවක කෙනෙක්ගෙන් විමසනවා ස්වාමීනි අද අපේ පුතාගේ මංගල්‍යය ඉතින් නැකද සුදුසුද කියලා මේ ආජීවකයාට පින්වත්නි මේ වෙලාවේ ඇති වෙන්නේ නැසතුටක් සියලුම කටයුතු කරලා තමයි මගෙන් විමසන්නේ මම මේකට හොඳ දෙයක් කරන්නම්කෝ කියලා ප්‍රකාශ කරනවා අද නම් මංගල්‍යය ගන්න එපා බොහෝම අසුබයි මේ මංගල්‍යය කරොත් මහ ලොකු විනාශයක් වෙන්නේ කියලා. ඉතින් මේ නැකත් විශ්වාස කරන මේ මිනිස්සු එදා මංගල්‍යයට යන්නේ නැහැ. ඉතින් අනිත් පැත්තෙන් ඒ විවාහ මංගල්‍යයට සූදානම් වෙලා ඉන්නේ මේ මිනිස්සු කල්පනා කරනවා මේ මිනිස්සු එනවා කියලා ආවේ නැහැ. අද නාවොත් මේ විවාහ මංගල්‍යය බිඳනවා. අපේ කුල પરම්පරාවට මහත් වූ කැලලක් වෙනවා. ඒ වගේම මේ ධන හානියකුත් වෙනවා. මේ සියලු කටයුතු සලකලා බලලා ඒ තමන්ගේ කුලපග වෙනත් ඒ කුලයක පුත්‍රයෙක්ට තමන්ගේ දියණිය විවාහ කරන දෙනවා. ඉතින් විවාහ මංගල්‍යයට ඒ දින නියම කරගත්ත අර අනිත් ජනපද වාසී පිරිස ඊළඟ දවසේ මේ කුලය වෙත පැමිණිලා ප්‍රකාශ කරනවා අද අපි විවාහ මංගල්‍යය කරමු. ඒ වෙලාවේ මේ දියණියගේ කුලෙහි ඒ පිරිස මේ පිරිසට ප්‍රකාශ කරනවා මොන දුවක් දෙන්නද ඔබලා මහා පවිත පිරිසක් පොරොන්දු කඩගෙන පිරිසක් ඔබලා එනවා කියලා ආවේ නැහැ එහෙම කරන එක සුදුසුද එයින් අපට මහත් පාඩුවක් උනේ නමුත් අපි දුර්දික කල්පනා කරලා අපේ කුලපග වෙනත් කුලයක පුත්‍රයෙක්ට අපේ දියණිය හා කරලා දුන්නා දැන් ඉතින් ඒ දියණිය නැවත ඉල්ලන්න බෑ ඔබලා ආපු විදිහටම යන්න මේ විදිහට ප්‍රකාශ කරනවා අර පිරිසට මුකුත් කරගන්න වෙන්නේ තමන්ගේ නිවස වෙතම යන්න ඒ පිරිසට සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධිය ඒ නුවර පුරා යනවා භික්ෂුන් වහන්සේලාටත් මේ ආරංචි වෙනවා. හවස් යාමේ ධම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා ධම් කතාවෙන් ඉන්න මොහොතේ මේ සිද්ධියත් ඒ භික්ෂුන් වහන්සේලාගේ කතාවට මඳුන් වෙනවා. බලන්න අර ආජීවකයා වෛර කරලා පවුලකට මහත් විනාශයක් කරානේ කියලා. පින්වතුනි සාමාන්‍ය සමාජය සාමාන්‍ය සත්‍යයන් හිතන්නේ මේ විදිහට. මේ ලෝකයට ඒ සාමාන්‍ය ස්වභාවය ඉක්මවලා උතුම් ලෙස හිතන්න කියලා දෙන. බුදු පියාණන් වහන්සේ යම් දෙයක් ගැන හිතන්නේ සාමාන්‍ය සත්‍යයන් හිතන විදිහට නෙමෙයි. ඒ නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේගේ මොයෙන් පිට වෙන වදන් වලට අපි ආර්ය වදන් නැත්නම් ආර්ය දේශනා කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔය වෙලාවේදී ධම්සභා මණ්ඩපයට මහත් වූ තේජසින් යුත්තව තුන්තරා ගමනින් එක්තරා ගමනකින් වැඩම කරන මාගේ බුදු පියාණන් වහන්සේ තරු පිරිවැරූ සඳසේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳිමින් ඒ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි කුමන කතාවක්ද කරමින් හිටියේ සියලු පුවත් බුදු පියාණන් වහන්සේට දැනගන්න ලැබෙනවා බුදු පියාණන් වහන්සේ ඒ ලායි ප්‍රකාශ කරනවා මහණෙනි ඔය බමුණා ඔය පවුලට අන්තරාය කරේ දැන් විතරක් නෙමෙයි ඉස්සරත් කරා හැබැයි අන්තරාය උනේ බමුණා නිසා නෙමෙයි ඔය කේන්දර නැගත් ආදිය විශ්වාස කිරීම නිසානේ ඉතින් බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාවත් දේශනා කරනවා පින්වදින අතීත කතාවත් මේට සමානයි වෙනසකට තියෙන්නේ මේ සවැත් නුවර ඒ කාලේ බරණැස් නුවර. ඉතින් සවැත් නුවර වාසීන් ජනපද වාසී දිනියක් විවාහ කරගන්න කටයුත්තකදී මේ කරුණ සිද්ධ වුණේ අතීතයේදී බරණැස් නුවර වාසී ධනව් වාසී දිනියක් සමග මගුල් කතා කරපු වෙලාවෙම නැත්නම් ඒ මංගල්‍ය කටයුතු ඒ විදිහට සිද්ධ වෙද්දී තමයි මේ බමුණා විසින් එදා ඒ අනතුර කළේ. ඉතින් කතා දෙක බොහොම සමානයි. වෙනසකට තියෙන්නේ මෙහි මේ නගරවල ලම්හා කාලයේ වෙනසයි. පින්වතුනි එදා ඔය විදිහට ඒ මංගල්‍යේ කඩවණු වෙලාවේ ජනපදයට යම්කිසි කටයුත්තක් සඳහා එක් නුවණැති පුරුෂයෙක් එනවා. ඒ නුවණැති පුරුෂයා
මේ සිද්ධ වෙච්ච සිද්ධිය දැකලා ඒ ප්‍රකාශ කරනවා ගාතාවක්. ඒ ගාතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක කතාවට මෙස මෙහි මාතෘකා කරගත්තේ. පින්වතුනි ඒ ගාතාව තමයි මුලින් ප්‍රකාශ වුනේ. මොකද්ද? සරලින් විමසා බැලුවොත් නැවතත් යම් කිසි යහපතක් කැමති වෙන පුජ්‍යලයේ මේ නැකත්තර බලමින් ඒක ඉක්මවන්න හොඳ නැහැ. මේ නේම නැකත කියන්නේ ඒ අභිමතාර්ථයේ සිද්ධ වීමම තමයි. අහසේ තරු වලට මොනවද කරන්න පුළුවන්? අහසේ තරු මේ කටයුත්තෙන් බැහැරයි. පින්වතුනි අවසානයේදී මාගේ ඔබගේ බුදු පියාණන් වහන්සේ අපේ කාගේ උත්තමනීය ගුරුවරයාණන් වෙන අපි කාටත් වඩා උතුම් නොනැති වෙන කාගේ අවවාදයටත් වඩා යම් කෙනෙකුගේ අවවාදයක් පිළිපදිනවා නම් ගරුකට ගන්නවා නම් අන්න ඒ උතුමාවන සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. පින්වත්නි මෙහි පූර්වාපර සන්ධි ගලපා බැලීමේදී එසමෙහි ජනයා වැඩදි මඟ යවූ බමුණුතුමා තමයි ඒ ආජීවකයාත් මෙසමෙහි ඒ ආජීවකයාම තමයි. ඒ නගරවාසීන් හා ජනපදවාසීනුත් මෙසමෙහි ඒ ජනපදවාසීන් හා නගරවාසීන්මයි. එසමෙහි ඒ පිරිසව ඒ වෙලාවේ ඒ පවුල් දෙකේ ඒ ප්‍රශ්නය නිසා ආරවුලක් ඇති කරගෙන ඉන්න මොහොතේ ඒ ජනපදයට ගිහිල්ලා ඔය ගාථා ප්‍රකාශ කරපු නුවණැති පුරුෂයා තමයි දැන් මේ බුදු බවට පත් සිටින මම කියලා නැත්නම් මේ මම්ම වේදයි කියලා දක්වමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා. මේ තරම් ඉතා පිරිසුදුව මේ තරම් උත්තම ලෙස බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ මේ වටිනා ධර්ම දේශනාව අපි අපේ මතවාද වලින් බැහැරලා විමසන්නට දක්ෂ වෙන්න ඕනි. අපට වඩා බුදු පියාණන් වහන්සේ උතුම්, බුදු පියාණන් වහන්සේ නුවණැති, බුදු පියාණන් වහන්සේ සියල්ල දන්නවා කියන ශ්‍රද්ධාවත් මෙහිදී මතු කරගන්න වෙනවා. තෙරුවන් සරණ ගියත්ෝ කියන්නේ සැබෑවටම තමන්ගේ මත, තමන්ගේ කැමැති දේවල්, තමන්ගේ අවශ්‍යතා, එසේම තමන්ගේ රුචිකම් පැත්තකට දාපු බුදු පියාණන් වහන්සේගේ ධර්මයම තමන්ගේ ජීවිතය කරගත්ත පිරිසක්. ඒ අනුව බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරපු ඒ නැකත් පිළිබඳව කාරණාව, නැකත් පිළිබඳ කාරණාව ඉතා හොඳින් තමන්ගේ ජීවිතයට ගලප ගන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. උපන්දා පටන් මේ නැකත් පිළිබඳව නැත්නම් මේ නැකත් ආදිය පසපස හඹා යමින් කටයුතු කරත් තමන්ගේ ජීවිතයට හිතුව තරම් යහපතක් වුණාද කියලත් සිතා බලන්න වටින ජාතක දේශනාවක්. බුදු පියාණන් වහන්සේගේ අවවාදය අනුව නැකත් ආදියනම තමන්ගේ හිතේ තියෙන පිරිසුදුකම ඒ කටයුතු යෙදෙන වෙලාවට පිරිසුදු හිතින් ඒ කරන්න පුළුවන් හැකියාව. මෙන්න මේ හැකියාව දියුණු කරගෙන බලන්න ඒ නැකත් ආදිය පසුපස යමින් කාලය ගත කරන කාලේ තමන්ගේ ජීවිතයට සිදුනා කියන යහපතට වඩා කොයිතරම් සැනසෙල්ලක් යහපත ජීවිතයේ තුල අත්විඳින්න පුළුවන්ද කියන එක. මේ දහම එහි පස්සිකෝ පච්චත්තං වේතබ්බෝ තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක් ගන්න පුළුවන්, එන්න බලන්න කියන්න පුළුවන්. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ අවවාදය අනුව යම් කටයුත්තක් වෙනවා නම් ඒ යෙදෙන වෙලාව එසේම නැකත් බලමින් කාලය පසු නොකිරීම සිදු කරන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. එහෙම වුණොත් අපේ ජීවිතේ මහා අලුත් ගතියක්, ඒ වගේම නවතාවයක් ජීවිතේට අපි නොදුටු අලුත් පැත්තක් දැක් ගන්නට පුළුවන් වේවි. බෞද්ධයා කියලා කියන්නේ මෘදු හිතෙන් යුක්ත කෙනා. අනුමාන සූත්‍රයට අනුව දඩබ්බර නැහැ, වෙනස් වෙනවා. උතුම් යහපත් කරුණක් යමුනහම තමන්ගේ ඒ සියලු පරණ කරුණ අමතක කර දාලා වෙනස් වෙනවා. හන උපමාවයි දක්වන පරිදි ඒ බුදු පියාණන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙන අර හන මිටි කර පියාගෙන යනවා වගේ කෙනෙක් නෙමෙයි. තමන්ට ප්‍රයෝජනයක් ලැබෙන ඒ බුදු වදන් හැමුවේ තමන්ගේ ජීවිතේ ඒ පරණ ගතිය, පරණ අදහස් ඉවත් කරනවා. එහෙම නොවුනත් පින්වත්නි අර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ අසෝචි මිටියක්, ඒ වියලි අසෝචි මිටියක් හිස සවාගෙන යනකොට පැස්සක් එනකොට ඒක බිමින් තියන්න. එහෙම බිම නොතිබ්බොත්
ඒ අසෝචි පැඟිලා තමන්ට අසෝචි වලින් නාන සිද්ධ වෙනවා. ඒ වගේ මේ පරණ අදහස් බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම වර්ෂාව හමුවේදී අපි පැත්තකින් තියන්න ඕනේ. එහෙම නැත්නම් අපේ අදහස් වලින්ම අපි විනාශයටපත් වෙනවා. අපේ අදහස් වලින්ම අපි පිරිහීමටපත් වෙනවා.